Mama inda hita maga totanet hamu ana vita nukia kyude tava nukia innata hita hulannata behadri dunde bidunu aga ekutu vena kale gayamu tavasaka jeevithe tale pass loku kete mila rupayal 45 kin adu kala dan rupayal 190යි තුල සේරම ලෑස්ති කරලා තියෙන්නේ. මොරෝකේ මේ දවස්වල කාර් ගියන්නේ තනියම. ඌ ගෙදර ළමයවත් ගෑණිවත් දාගෙන යන්නේ නැහැ. මොකද ඌගේ සැකයක් තියෙනවා අපි ඌට ඇටැක් එකක් දෙයි කියලා. හැබැයි අතුල ගේ කාර් එක ඇතුලේ නිතරම පිස්තෝල 3ක් විතර තියෙනවා. ඒකම ගොන්ඩෝලත් යනවා තව හින්තයියෙකුත් යනවා. අද ඌ හොඳටම බීලා ඉන්නේ. හොඳටම වෙරි වෙලා ඉන්නේ. මම හිතනවා අද ඌ ගොන්ඩෝල එක්ක විතරක් එයි කියලා. අපි රෙඩි වෙලා ඉන්නේ මුදලාලි. අපි රෙඩි වෙලා ඉන්නේ නෑ. අපි ඌට පල්ලියවත් ඉදි ගේම් එක ගාමු. මොකද පල්ලියවත් ඉඳලා බොයිස් ටවුන් එකට යන එක එක්කත් නෑ නේ. ඒ අතරතුර අපි ගේම් එක ගාමු. යතුල. තම්සගේ ඉස්සර ගේම් නම් හරියන්නේ නෑ මේකට ඈ. ඒව හරියන්නේ නෑ. මොකද මොරෝකයා වෙඩික්කාරය. ඌ වෙඩික්කාරය. මං ඒක දන්නව මුදලාලි. මේක දන්නවනේ. සිතුවිලි බිඳි බිඳි බිඳෙනවා එක ශනයක එලෙසට දැනෙනවා මේ සිතුවිලි බිඳි බිඳි බිඳෙනවා එක ශනයක එලෙසට දැනෙනවා Ketila sihina vinantere api ape bodai nodadi vela viditi vage situ videnvare api perat yang yang nodale dani dani nulese Sali, Samudra, Saluna හදන්නේ ආයේ අමතුමාට සෙට් වෙලා අපිට ගේම් එක ගහන්නනේ ඈ අපිට ගේම් එක ගහලා උගේ පරණ වැඩ ටික කරන්නේ නෝ try කරන්නේ ඒ තරක් නේ මුදලාලි ගියර කාලකණි කලණයවත් ගමේ නායකය කරන්නේ try කරන්නේ ඒ ඔක්කොම ආරංචි මුදලාලි මම ඒ ඔක්කොම දන්නවා ඒක තමයි මිනිහෝ කියන්නේ ඌ එළියට ආවයි කියන්නේ තත්ත්වය භයානකයි කියලා මං කිව්වේ ඒකයි. අපි දෙන්නටම තත්ත්වය භයානකයි. කොයි වෙලේ හරි අපි දෙන්නට ගේමක් ගහන්න තමයි. හැබැයි ඌ මට ගේම ගහන්න දෙපාරක් හිතනවා. මොකද ඌ දන්නවා මගේ හැටි. තමුසට ගේම ගහන්න ඌ දෙපාරක් හිතන්නේ. ඌට ඒක සිම්පල්. තමුසගේ ගේ වටේට කොල්ලෝ 4-5 දෙනෙක් යවලා T56 පත්තු කරනවා කියන එක ඌට වැඩක් නෙමෙයි යෝයි. එහෙම කළොත් තම්සිත් ඉවරයි නංගිත් ඉවරයි අන්න ඒක හොඳට හිතනවා මං ඌට ඒක කරන් දෙන්නේ නැහැ මුදලාලි මං ඌට ඒක කරන් දෙන්නේ නැහැ ඒක තමයි යෝයි කියන්නේ ඌට ඒක කරන් දෙන්නේ නැත්නම් තම්සි ඉස්සර වෙන්න ඕනේ නිකන් හරි ඌ ඉස්සර වුණොත් තම්සිත් තුන් ඊළඟට මමත් තුන් එව්ව වෙන්න දෙන්න බෑ එව්ව වෙන්න දෙන්න බෑ එයාට අපි ගැන හිතන එකම රීලෝඩ් එක. අදම 888ක් රීලෝඩ් කරන්න. රත්ති මිල්ක් ඇන් මෝල්ට්. හොඳම නුවණක්කාර එකතුව. මොනවා වුණත් මචං කල්නියාට ආවේ වෙන ලොකු ප්‍රශ්න. උන්ගේ තාත්තා හිරේ ගියා. ඌ ඒ වලින් මානසිකව වැටෙන්නේ නැති බා. ආ අනිත් එක තමයි මචං උන්ගේ ගෙදර කන්න බොන්න නැති වුණා. ඌ මචං එහෙම හිටපු එකෙක් නෙමෙයිනේ. ඒ දේවල් වලින් ඌ සෑහෙන්න වැටුණා. ඒකම තමයි මේ හැම ප්‍රශ්නයකටම හේතුව. නයනයා, උඹ අනිත් එක. උඹ මේ එකපාරට බෑන්ඩ් එක ෆෝම් කරන්න ගත්තා. ඕගොල්ලෝ කට්ටියත් ඉතින් ඒවට එක එක ඒවා කරානේ. එහෙම බෑ මචං. එහෙම බෑ. මේක ඇති තවදුරටත් මේ විදිහට කරන්න බෑ. රොකියයි, නෝටියයි පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඔව් ඔව් බං. මාත් ඒක තමයි කියන්නේ. ඈ දැන් මෙහෙම යනකොට බං අපේ ගෙවල් වලිනුත් ප්‍රශ්නනේ ඈ අපේ අම්මයි තාත්තයි කියනවා මට එක්ක ජොබ් එකක් කරන්නලු එහෙම නැත්තම් ඉගෙන ගන්නලු කතන්දරනේ අනේ මේ උඹලා අම්මරයි තාත්තලා ඒ වයින් වැඩක් නැහනේ බං අනිත් එක මේ උඹට මේ ඉගෙන ගන්නයි ජොබ් කරන්න ඕවා කරන්න සල්ලි තියනවද අනිත් එක උඹට ජොබ් එකක් කරන්න සුදුසුකම් තියනවද අනේ නිකන් ඵලයන් තේජා යන්නේ එමේ මාත් කියන්නේ හිටියේ බං ආ නෑනේ මේ යන විදිය නම් සෙට් වෙන්නේ නෑ බං. යකෝ බලාන් ඉද්දි මම අයලාගේ බෑන්ඩ් එක උඩටම යනවනේ බං. ආ මේ බලාන් ඉද්දි යනවනේ. කොහෙද අනේ උන් ඉස්සරහට යන්නේ. දැන් මං උන්ගේ බෑන්ඩ් එක කැඩුවෙත් නැද්ද? කොහොමත් ඉතින් උන්ට මේ ඇටැක් ෂෝ එක ගහන්න දෙන්නේ නෑ. මේ ඇටැක් ෂෝ එක ප්ලේ කරන්නේ අපි විතරයි. අපි විතරයි. උන්ට කොහොමත් ඉස්සරහට යන්න දෙන්නේ නෑ. මම මොකක් හරි ගේමක් ගහලා නවත්තන්න. මොකක් හරි ගේමක් ගහපන්. මොකද කලණයත් ඔය වැඩේට සෙට් කරගත්ත නම් ලැම්බා. අරුන් එක්ක කොහොමත් මචං ඔක තල්ලු වෙන්නේ ඉන්නේ. අනිත් එක මචං මේ එකක් මොකක් හරි හුට්ටපටයක් කරලා තියෙනවනේ මචං. ඔය කේන්තියත් මචං කලණයාගේ තියෙනවා. ඒක නිසා මචං කලණයත් ඔය වැඩේට ජොයින් කරගත්ත නම් අතල්ලයක් තියෙනවා ඉතින් නේ. ඒකටත් මල් ළඟ පොඩි ප්ලෑන් එකක් තියෙනවා. මං කොහොමත් එයා බේරගන්නවා. සුපිරි ප්ලෑන් එකක් තමයි මං ගාව තියෙන්නේ. මොකක්? මේ නෑනේ අම්මේ. උඹ මොකද දැන් මේ අසිනියෝ බේර ගන්න හදන්නේ? අනේ මේ උඹට ඒකෙන් වැඩක් නෑනේ බං. ඒක මගේ පුද්ගලික දෙයක්. අනිත් එක තමයි බෑන්ඩ් එකේ නායකයෙක් වුණාම පුද්ගලික ලයිෆ් එකක් තියෙනවා. අන්න එහෙම සීන් එකක් මේක. මේ නෑනේ අම්මේ. උඹට ඇඳලා ඉන්නේ ඈ. අම්බාණක ඇඳලා ඉන්නේ ඈ. යකෝ ඔවක් ගලවලා ගෙදට්ටලා ඉන්න වෙලාවක උඹට මේ ඇඳපු බෑන්ඩ් ලීඩර්ස් ලොක්කෝම ඒවා ගලවලා ගෙවල් වලට යන්න ඕනේ අන්තිමට. ඒක හොඳට මතක තියාගෙන ඉඳපන් ආ. හරි හරි ලෝකේ අයියා. බා මේ පාර බලන්නකෝ මං අදින ඇඳුම කාටද ගලවන්න පුළුවන් කියලා. මොකක්ද සංගය මේ වෙන්නේ? මුකුත් තුන්නේ නැහැ ඉතින් මුකුත් තුන්නේ නැහැ අපි පාටි එකට ආවත් ප්ලේ කරනවා. ඒ නමුත් උගෙන වද වෙන්න අපිට බෑනේ. ඒකනේ මයියා කියන්නේ. මේක හම්බයක් වෙන්නත් පුළුවන් නේපා. ඒත් එක මම මේ පාටි වලට අරයට එන්න එපා මෙයාට එන්න එපා කියන්නත් බෑ නේපා. ජනසුල්ලයි මම එහෙම කියනවා නෙමෙයි. මට පේන විදිහට මේක අර සුරංජිත්ගේ වැඩක් වෙන්න ඕනේ. පොලා. ඔබ මේ ගැන දැනන් කියද? මේ මයියා මේෙන් වැන්ද බං මන් දන්නේ නෑ බං රන්තානම් මෑණි මම දන්නවනම් මං එනවද බං මුංගේ ෂෝ බලන්න. ඒ කතාව වැරදිනේ බං. අපි ආවේ ෂෝ එකක් බලන්න නෙමෙයි අපි ආවේ ප්ලේ කරන්න. දැන් අපි ආපු වැඩේ කරලා ඉමුකෝ. විලින්ද? යකෝ මෙච්චර මේ ලොකු පාටියක් තියෙන වෙලාවේ එකත් අපේ තාත්තගේ දිවුරුන් දීමේ පාටියට මේ වගේ පෑන් එකක් දුම ගෙනාතේ ඈ බං අයියෝ කල්පනා මහත්තයා මන් දැනගෙන හිටියේ නෑනේ අනේ හැබැයි ඉතින් කල්පනා මහත්තයා මොන ලොකු බෑන්ඩ් එක ආවා ඒගොල්ලෝ කරන්න ඕනේ අපි කියන විදිහට ප්ලේ කරන එකනේ දැන් ඉතින් ඒක මේගොල්ලෝ කරයිනේ දැන් ඒගොල්ලෝ මේක කරගෙන යන්නේ නේද කල්මල් වැඩක් නෑ කියලා ඒක නම් වැඩක් නෑ මිලින්ද ගේ බෑන් කඩලා තමන්ගේ මැච්චෙක් ගහන් try කරාට උඹලට එන්නේ අපි දෙන වැඩ ප්ලේ කරන්න විතරයි. උඹලා ඔක්කොම මේක මතක තියාගත්තොත් හොඳයි. හරි? හරි. අපිට වැඩන්නේ කවුරු මොනවා කිව්වත් අපි දැන් වැඩේ කරමු. හරි. අන්න තිසංග මල්ලි. උඹට තේරුණා. උඹට වැඩේ තේරුණා. උඹ අවංකයා. උඹ අවංකයා. උඹලා කවුරු දැනගන්න ඕනේ. තම තමන් හැමෝටම අවස්ථාවක් එනවා ජීවිතයේ තමන් කවුද කියලා තේරුම් ගන්න. දැන් උඹලා ඇවිල්ලා තියෙන්නේ මේ වගේ තත්ත්වයකට. ඉස්සරහට ඕම තමයි බං රජ කාලෙත් රජවරු සිංහාසනවල වාඩි වෙලා ආරේ මේ කරගෙන ඉන්නකොට අර ඒගොල්ලන් ඉස්සරහින් වාදකයෝ සමහරු වයිලින් ගැව්වා, සමහරු මේම සිතාර් ගැව්වා, සමහරු තව තව එක එක ඒවා ගැව්වා. ඒ වගේ තමයි සීන් එක උනේ දැන් මෙතනත් එහෙමයි. දැන් අපේ රජවරු යන් සිංහාසනවල දැන් අපේ රජවරු ඕගොල්ලන්ගේ ඔය අරෝමේ ඔක්කොම ප්ලේ කරන්න, গিitar ගහන්න, වයිලින් ගහන්න, ඔක්කොම ගහන්න, සිතාර් ගහන්න. එන් අපි රජවරු වෙන්න කට්ටිය එන්න කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නාය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ හෙලෝ සකුණි ඔයා ලෑස්ති වෙලා දෙන්නේ ඕ ඉතින් ලෑස්ති අනේ මන් දස්සේනේ මම මේ එන එක කමක් නැද්දානේ මම මේ උකට කිසිම සම්බන්ධයක් නැහැනේ අනේ මේ ඔයා මගේ යාළුවානේ ඒක තමයි තියෙන සම්බන්ධය වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ ලෑස්ති වෙලා ඉන්න හරිද ඒ වුණාට ඉතින් ඔයාගේ අම්මලා වුණත් මොනා හිතයිද උතන තවත් කට්ටිය ඉන්නවනේ මං අඳුරන්නේ නැති කට්ටිය අදාර පොලායගේ ෂෝ එකකුත් තියෙනවා ඒකට මං ගියෙත් නැහැ හරි හරි අනේ ඒකට මංගියෙත් නෑනේ මේ දැන් ඔයා කියන්නේ මේකට ඉගෙන මට තනියෙන් ඉන්න කියලාද සකුණි ඔයාමයි එනවා කිව්වේ හරිද දැන් එන්න බෑ කියන්න එපා හරි හරි එහෙම එකක් නැහැ මං එන්නම් හරි හරි අනේ එහෙනම් ලෑස්ති වෙලා ඉන්න අපිට පුළුවන් එතන ගිහලා අනිත් ඒවල් වලට කෝල් එකක් එහෙම දෙන්න ඔයා කියන්න අපි ෂෝ එක බලන්න වීඩියෝ කෝල් එකක් ගමු කියලා ඔයා කියපු එකනේ මට මතකයි ඒක මතකයි නම් එච්චරයි මෙතන හැමදේම කතා කරන්න බෑ තීරුම් ගන්නවකෝ ඔයත් මට බනිනවනේ ආසේනේ ඒ කියන්නේ තව කවුරු හරි බැනලා තියනවානේ හරි හරි අපි ඒක ගැන කතා කරමුකෝ ආවට පස්සේ ඔන්න අද මාතෘකාව ඒක තමයි හරිද see you bye දැන් ඔය යාළුවොත් මේකට ලංක ගන්නද ලෑස්ති වෙන්නේ? ඇයි අම්මා මං කිව්වා මගේ යාළුවා එනවා කියලා? නැත්නම් ඉතින් මට ගිහිල්ලා උඩ බලාගෙන ඉන්න තමයි වෙන්නේ. අර කල්පන්ලාගේ ෂෝ බලපළ. අම්මා දන්නවනේ මං ওই දේශපාලන වැඩවලට කැමති නෑ. හරි හරි. එකක් මතක තියාගන්න චූටි දුව. ඉස්සරහට ඔයාට ඔයිට වැඩි දේශපාලන වැඩවලට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි. පාටිස් වලට කොච්චරනම් යන්න කියලා සිද්ධ වෙයිද කියලා මමවත් දන්නේ නෑ. අනිත් එක මතක තියාගන්න ඒ විතරක් නෙමෙයි රාජ්‍ය උත්සව වලට උනත් ඔයාට යන්න සිද්ධ වෙයි ආ ඉස්සරහදී මට මෙහෙම හිතන්නකො චූටිදුව. කල්පන රටේ නායකයා වෙලා. රටේ තියෙන ඉහළම රාජ්‍ය උත්සවයට ඔයාලට යන්න ලැබුණොත් මේ මම කියන්නේ නිදහස් උත්සවය වගේ. අම්මෝ දෙයනේ මට හිතා ගන්නවත් බෑ චූටිදුව. ඔයා හිතන්න අර අශ්වරිය පෙරහරත් එක්ක ඕගොල්ලෝ පිටිපස්සේ වෙහිකල් එකේ ඇවිල්ලා මං කියන්නේ පිටිපස්සේ ඕගොල්ලෝ එන්නේ පිටිපස්සේනේ වෙහිකල් එකේ ඇවිල්ලා බහිනකොට හැබැයි ඔන්න හොඳට මතක තියාගන්න චූටිදුව. ඒවට විතරක්වත් තනියෙන් නම් යන්න ලෑස්ති වෙන්න එපා. මේ මාව අම්මවත් එක්කගෙන යන්න ඕනේ හොඳද? තේරුණාද? අම්මට ඉතින් ඔච්චර අවසයි නම් ආශ්‍රය ටිකක් ඉස්සරහින් යනකොට පිටිපස්සේ වාහනේ යන්න. අපිම නුවරඑළිය. එතකොට අපිට පුළුවන් ආශ්‍රය ටිකක් ඉස්සරහින් යන්න. ලා වාහනේ පිටිපස්සේ යන්න. අනේ මේ කට වහ ගන්නවා. මම මෙච්චර ලොකුවට මෙහෙම හීන දකිද්දි මේ ළමයා ඒව ගැන හිතන්නේ නැති හැටි. කොහෙද මන් දන්නේ මේ මොලේ තියෙන්නේ නා. හරි හරි. මං හිතන්න. මම මේ කල්පනා කරලේ ආශ්‍රයාගේ පිටේ යනවද නැත්නම් ආශ්‍රයාට ඉස්සරහින් යන්න දෙනවද කියලා. මේ මං කිව්වා කියලා හිතේ තියාගන්න හොඳද? නෝ මෙතන. අද්විතීය 200 Mbps ස්පීඩ් එකකින් දේශයේ ෆයිබර් බලවේගය ඔබත් අදම අත්විඳින්න. කඳුලෙල් බිඳු දැසේ රුර හදවත ගැස්මේ පාර මේලත වුල් ඔබටත් දෙනුණාවේ. සිතන්නද